හඳුන් වාදින රිට්ස් බරි සුගර් ෆ්‍රී හරි ස්වීට් නැති උනාට මාර ශෝක් සගකරුවෙකු ලෙස නම් කර සිටින නීති කෘත්‍යයකට ඉදිරිපත් කිරීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රක්ෂිත බඳනාගාර කත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බඳනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනු ලැබුවා. මෙහිදී කුලපත්‍රික මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් හෙට දක්වා වසන්ත මුදලිගේ රක්ෂිත බඳනාගාර කත කරන ලෙසයි. එම අවස්ථාවේ අධිකරණයේ ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වී සිටියේ වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස බල කරමින් FM දෙරණ ශිෂ්‍යත්වය හරි ලේසි තේමාව යටතේ පැහැසර ශිෂ්‍යත්ව සම්මතන මාලාවේ අවසන් අදියර මැදිරිගිරිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී දරුවන් දහසකට අධික සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඊට සමගාමීව දරුවන්ගේ ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් ප්‍රවීණ දේශක සනත් ගමගේ මහතා විසින් විශේෂ මාපිය වැඩසටහනක්ද පවත්වනු ලැබුවා. මේ වැඩමුළුව කරාට ගොඩක් ස්තුතියි අපිට ශිෂ්‍යත්වේ පාස් වෙන්න. වැඩමුළුව ගැන මට ගොඩක් සතුටුයි. මම මේකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. නිවිතිකල මෞදැල ප්‍රදේශයේ අනාරක්ෂිත වලකට ඊයේ වැටි සිටි එළදෙනක් ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා ඉන් ගොඩට ගෙන තිබුණා. මේරිකම මුත්‍රගම් ප්‍රදේශයේ නිවසක් බදු පදනම මත ලබාගෙන එහි පවත්වාගෙන ගිය මහපරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් පළිවෙල පොලිසිය විසින් වටලා තිබෙනවා. වැටලීමේදී රුපියල් කෝටියකට අධික නීති විරෝධී මත්පැන් ලීටර දහසක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනු අතර ඔහු අද අතනගල්ලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.